ලෝක පුරා සියවස් ගණනාවක් පුරා නැවත විවෘත කළ නොහැකි ලෙස වසා දමා ඇති දොරට තිබෙනවා. අද වීඩියෝෙන් අපි කියන්නට යන්නේ එලෙස කිසි විටකත් විවෘත කළ නොහැකි ඉතාමත් අභිරහස් දොරට කීපයක් ගැන. ඒ ගැන දැනගන්නට පෙර අපව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකක් දාපුවම දැනගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. මුලින්ම බලමු ඉන්දියාවේ රන්නාලේ ප්‍රදේශයේ පద్මනාභා ස්වාමි කෝවිල ගැන. මෙම කෝවිලේ අතීතයේ 18 ශතවර්ෂය දක්වා දිව යනවා. මෙහි වසා දමා තිබූ කාමර 6ක් තිබුණා. නමුත් මෑත කාලයේ ඉන්දිය රජය විසින් කාමර 5ක් විවෘත කළා. එම කාමරවල තිබුණේ මිල කර නොහැකි රන්හා මුතු මැණික් වලින් සැදු විවිධ භාණ්ඩ. නමුත් අනෙක් කාමර විවෘත නොකළේ ඇයි? හේතුව වන්නේ එම කාමරයේ දොර විවෘත කරන්නාට ඉතාමත් දරුණු ශාපයකට මුහුණ දීමට සිදුවන බවයි. මෙම ශාපය කැඩීමට නම් හින්දු පූජකයෙකු විසින් ඉතා පුරාණ මන්ත්‍රයක් මැතිරිය යුතුයි. නමුත් අවාසනාවට මේ දන්නා කිසිදු පූජකයෙකු වර්තමානයේ ජීවතුන් අතර නොමැත. අපි දෙවෙනියට බලමු කැනඩාවේ තිබෙන බෑන්ෆර්ඩ් ස්ප්‍රින්ග්ස් හෝටලය ගැන. මෙම හෝටලයේ 873 කාමරයේ මෙලෙස බොහෝ කාලයක් පුරාවට වසා තිබෙනවා. අවුරුදු 130ක් වන මෙම හෝටලයේ මෙම කාමරයේ නවාතන්ගෙන ඇත්තේ ඉතා තොරසක් වන අතර නවාතන් ගත් අයගෙන් ඉතා සුළු පිරිසක් පමණ නැවත නිරුපද්‍රිතව හෝටලෙන් පිටවී තිබෙන්නේ. මෙම කාමරයෙන් අතර වූ බොහෝ පිරිසක් අවතාර දැකීමෙන් භීතියට පත් වී තිබුණා. මෝන් කුඩා ළමුන්ගේ අවතාර, සේවකයන්ගේ අවතාර හා මනාලියගේ අවතාර දැක බියට පත් වී තිබුණා. මෙලෙස අවතාර කරන මනාලියගේ අවතාරය පිළිබඳ කතාව ඇතිවන්නේ 1920 වසරේදීය. 1920 තරුණ යුවලකගේ විවාහ දිනයේදී මනාලිය පඩිපෙළෙන් බැස යන විට යමක් විසින් ඇයට තැති ගන්වනවා. එයින් බියට පත් වූ ඇය පඩිපෙළෙන් වැටි මිය යනවා. ඇය නතර වී සිටි ඇත්තේ 873 කාමරයේ. ඇගේ අවතාරයෙන් පසු කීප වරක්ම මෙම කාමරයේ දැක තිබෙනවා. කාමරයේ නතර වන අය රාත්‍රියේ යම් දෙයක් විසින් ඇඳෙන් බිමට තල්ලු කරන බවද පවසා තිබෙනවා. මේ නිසා අද වන විට මෙම කාමරය සම්පූර්ණයෙන්ම වසා තිබෙනවා. අපි ඊළඟට බලමු ටච් මහල් ගැන. ඔබ දන්නවද ආදරය සංකේතය ලෙස නම් දරා තිබෙන ටච් මහලේ සම්පූර්ණ මහලක් පුරා තිබෙන කාමර සියල්ලෙහිම දොරටු ගඩොල්වලින් නැවත විවෘත කළ නොහැකි ලෙස වසා තිබෙනවා. මෙයට හේතුව අදටත් සොයාගෙන නොමැත. යම් මතයන් කිහිපයක් පමණයි මේ වෙනතෙක් ඉදිරිපත් වී තිබෙන්නේ. ඉන් එකක් වන්නේ මේවා සහජාන රජුගේ ඥාතීන්ගේ සොහොන් වන බවත්, ඒවා කිසි දිනක විවෘත කළ නොහැකි බවත්ය. අපි ඊළඟට බලමු චීන අධිරාජ ක්වීන් ෂි හුවාන්ගේ සොහොන් බිම ගැන. මේ නිමා ඇත්තේ කිස්සපූර 246-208 කාලවක වනුයේ. මේ ඉතා ප්‍රසිද්ධියට පත්වුණේ ඉතා විශාල ටෙරා කොටා ලෙස නිර්මාණය වූ හමුදාවක් සිටීමයි. නමුත් මෙහි අධිරාජ්‍යයාගේ කුටියට යන දොරටුව මේ වෙන විටත් විවෘත කර නැහැ. හේතු වන්නේ බොහෝ පිරිසකයට ඇතුළු වීම ඉතා දරුණු විය හැකි බවට ඇති මතය. මෙහි විශාල ප්‍රමාණයක් මරගුල් ඇති බවත්, මෙහි විශාල රසදිය විල් පිහිටන බවත්ය. එමෙන්ම මෙම දොරටුව විවෘත කරන්න අනිවාර්යෙන් මරණයට පත්වන බවටත් මතයක් පවතිනවා. අනෙක් හේතුව තමයි විවෘත කළත් මෙම වටිනා පුරාවස්තු රැක ගැනීමට නොහැකි වේදයි යන බියයි. ඊළඟට බලමු ඊජිප්තුවේ ස්පීනික්ස් ප්‍රතිමාව ගැන. මේ නැරඹීමට ලෝක පුරා විශාල සංචාරකයන් පිරිසක් සෑම වසරකම පැමිණෙනවා. නමුත් කිසිවෙකු විශ්වාස කරන එකක් නැහැ. මෙම ප්‍රතිමාවේ දකුණු කකුලේ සැඟවුණු හා මෙතෙක් විවෘත කළ නොහැකි දොරටුවක් තිබෙන බව. දොරටුවෙන් ඇතුළු වූ විට තිබෙන කුටිය නම් කර ඇත්තේ හෝල් ඔෆ් රෙකෝඩ්ස්, නැතහොත් වාර්තා සුරක්ෂිතාගාරය ලෙසටයි. විද්‍යාඥයින් විශ්වාස කරනවා මෙහි ඉතාමත් වැදගත් පුරාණ ලියවිලි බොහෝ ප්‍රමාණයක් ඇති බවට හා තවද මෙහි අතුරුදහන් වූ ඇට්ලාන්ටිස් නගරයේ විස්තරත් තිබිය හැකිය කියා. ඇත්තෙන්ම මෙම දොරටු විවෘත කරගත නොහැකියයි දැයි කියා හරිම හේතුව පවසන්නට නොහැකි. මැසේජ් ඔෆ් ද ස්පීනික්ස් ග්‍රන්ථයේ සඳහන් ආකාරයට ඊජිප්තු රජය හා ඇමෙරිකානු පුරාවිද්‍යාඥයන් විසින් ස්පීනික්ස් ප්‍රතිමාව අභ්‍යන්තරයේ සියලු විමර්ශන අවහිර කර තිබෙනවා. නමුත් අපි බලමු අනාගතයේ කෙලෙස මෙම අභිරහස සිදුවේද කියා. මේ වීඩියෝ ගැන අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාලා හොඳයි කියලා හිතනවා ලයික් කරලා ෂෙයා කරන්න. ඉතින් තවත් වීඩියෝකින් හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක්.